භයානක විලෝපික සතුන් ගොඩබිම වගේම ජලය තුළ ජීවත් වෙනවා. ජලයේ ඉන්න බිහිසුණු විලෝපිකයන් ගැන කතා කරද්දි මෝරුන්, කිඹුලන් වගේම පිරානා මසුන් ගැනත් අපේ මතකයට එනවා. ඒ වුණත් කෙනෙකුට කියන්න පුළුවන් කාන්තාර වනාන්තරවල තරම් බිහිසුණු විලෝපිකයන් ජලයේ වාසය කරන්නේ නැහැ කියලා. ඒ කතාව යම් මට්ටමකට සත්‍ය වුණත් මීට වසර මිලියන ගණනකට කලින් නම් ඒ කතාව වලංගු වුණේ නැහැ. අදින් වසර මිලියන ගණනකට පෙර අතීතයේදී ගංගාවල වගේම මුහුද තුලත් අති දැවැන්ද බිහිසුණු ජීවීන් වාසය කළා. මාංශ භක්ෂක මේ විලෝපිකයන් ජීවත් වූ සමයේ මිනිසුන් සිටියේ නැත්තේ ඇත්තටම මිනිසුන්ගේ වාසනාවකට කියලා කියන්න පුළුවන්. එහෙමනම් අද වීඩියෝවෙන් අන්න ඒ වගේ බිහිසුණු විලෝපිකයන් කිහිප දෙනෙකු ගැන අපි කතා කරමු. වටිනා තොරතුරු රැසක් ගැනම දැනගන්න පුළුවන් නිසා මේ වීඩියෝවේ අවසාන තත්පරය දක්වාම අපිත් එක්ක රැඳිලා ඉන්න. පෙනුමෙන් දෙවැන්ත ඉස්සෙකුගේ හැඩයක් තියෙන මේ සත්ත්වයා වසර මිලියන 500කට පමණ ඉහත ජීවත් වූ පළමු සමුද්‍ර අනුක්‍රමික ඝාතකයා ලෙසත් හඳුන්වනවා. සෙන්ටිමීටර 38ත් 47 අතර දිගකින් යුතු ඇනමලොකරි සත්ත්වයන්ට සුවිශේෂී උපග්‍රන්ථි පිහිටා තිබුණේ තම ගොදුරු අල්ලා ගන්න පහසු වෙන්න. කුඩා මුහුදු ජීවීන් වැඩි වශයෙන්ම මොවුන්ගේ ගොදුරු බවට පත් වී තියෙනවා. අදින් වසර මිලියන 10කට පමණ පෙර දකුණු ඇමරිකානු ජලාශවල ජීවත් වූ යයි සැලකෙන මෙගා පිරන්හා එකල ජලයේ ජීවත් වූ බිහිසුණු සත්වයෙක් ලෙස සැලකෙනවා. මේ සත්වයන් දිගින් අඩි 5ක් සහ බරින් කිලෝග්‍රෑම් 10ක් පමණ වෙන බවට සඳහන් වෙනවා. මොවුන් පිහිනා යන අතුරුතුර හමුවන සෑම දෙයක්ම සපාකන තරමටම මෙගා පිරන්හා මසුන් බිහිසුණු බවක් පෙන්නුම් කරලා තියෙනවා. වර්තමානයේ අපි දකින පිරන්හා මසුන් ආදිකල්පිත මෙගා පිරන්හා මසුන්ට වඩා ප්‍රමාණයෙන් බෙහෙවින් කුඩා වුවත් බිහිසුණු බවේ නම් කිසිම අඩුවක් වෙලා නැහැ. අඩි 20ක් පමණ දිගකින් යුතු මවුන් ටොන් 1ක පමණ බරකින් යුතු බවට සඳහන් වෙනවා. ඉතාමත් තියුණු උල්දත් නිසා මවුන්ගේ බිහිසුණු පෙනුම තවත් වැඩි කරනවා. කිඹුලක විසින් ගොදුරු ඩැහැගන්නා ආකාරයටම මවුන් ගොදුරු ලබා ගන්නා බවයි සඳහන් වෙන්නේ. මොවුන් පෘථිවි ඉතිහාසයේ ජීවත් වූ අති දැවැන්තම දැල්ලන් විශේෂයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. වසර මිලියන 470ක් තරම් ඈත අතීතයේ ජීවත් වූ මොවුන් මොලුස්කා කුලයට අයත් වුණා. මොවුන්ගේ සාමාන්‍ය දිග අඩි 10ක් පමණ බවට වාර්තා වෙනවා. මොවුන්ට තියුණු හොටක් වැනි තුඩක් තිබුණ අතර ඕනෑම සත්ත්වයෙකුගේ අස්ථි හෝ කවචයක් බිඳ සිදුරු කිරීමට තරම් එය ප්‍රබල වී තිබුණා. ඩයිනසූකස් කියන අතීතයේ ජීවත් වූ අති දැවැන්ත කිඹුලන් විශේෂයක්. මොවුන් ජීවත් වී තියෙන්නේ අදින් වසර මිලියන 80කට පමණ පෙර ඈත අතීතයේ. මේ බිහිසුණු සත්ත්වයා නිසා ජලය පමණක් නොව ගොඩබිම වාසය කළ සතුන් හටත් විශාල අවදානමක් තිබුණා. සාමාන්‍යයෙන් අඩි 35ක් පමණ දිගකින් වැඩෙන ඩයිනසූකස් කෙනෙක් බරින් ටොන් 8.5ක් පමණ වෙනවා. ඔවුනටම විශේෂ වූ තියුණු දත් නිසා ඩයිනසූකස් කෙනෙකුට හසුවන ඩයිනසෝරයෙක් පවා අවසානයේ මරණයට පත් වෙනවා. ක්‍රොනෝසෝරස් සත්වයන් වසර මිලියන 140කට පමණ පෙර ඕස්ට්‍රේලියාව අවට මුහුදේ ජීවත් වූ බවට සාධක හමු වෙලා තියෙනවා. අඩි 36ක පමණ සාමාන්‍ය දිගකින් වැඩෙන මෙම සත්වයෙකුගේ හිස් කබල පමණක් අඩි 6කට වඩා දිගවන බවටයි සඳහන් වෙන්නේ. සෙන්ටිමීටර 7 සිට ඉහළට විශාල වන තියුණු දත් ඇති ක්‍රොනෝසෝරස් කෙනෙක් ටොන් 12ක පමණ බරකින් යුක්ත වෙනවා. ගොඩබිම ජීවත් වන බිහිසුණු සත්වයෙකු වන ටී-රෙක්ස් කෙනෙකු ගොදුරු කරගන්නට තරම් මොවුන් රෞද්‍රවන බවයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. වසර මිලියන 40කට පමණ පෙර සාගරයේ ජීවත් වුණ බැසිලෝසෝරස් සාගරයේ ජීවත් වූ ඒකාධිපතියෙක් ලෙසත් හඳුන්වනවා. අඩි 69ක පමණ සාමාන්‍ය දිගකින් යුක්ත වන මොවුන් හට ඉතාමත් තියුණු දත් පිහිටලා තියෙනවා.
මේ නිසා අනෙකුත් විශාල මුහුදු ජීවීන්ට පහර දෙන්නට බැසිලසෝරස් නිරන්තරයෙන් පෙළඹී තියෙනවා. අද මේ කෙටි වීඩියෝවෙන් අපි ඔයාලට අරගෙන ආවේ අතීතයේ සාගරයේ සිය අණසක පතුරවාගෙන සිටි මේ වන විට ලොවෙන් සදහටම වඳ වෙලා ගිය බිහිසුණු විලෝපිකයන් කීප දෙනෙකු ගැන තොරතුරු. මේ වීඩියෝව ඔයාට ප්‍රයෝජනවත් වුණා නම්, දැනුමට යමක් එකතු කරගන්න ලැබුණා නම්, වීඩියෝට ලයික් එකක් දාලා තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. ඒ වගේම මේ ගැන ඔයාගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න. ඔයා තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහලින් අපව සබ්ස්ක්‍රයිබ් කරලා පැත්තෙන් තියෙන නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝවකින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.